ගෞරවනීය මහා සංඝරත්නයේ නවසරයි ඉස්ලාමීය ආගමික මෞලවිතුමන්ලා හින්දු ආගමික කුරුක්කල්තුමන්ලා ක්‍රිස්තියානි කතෝලික පූජකතුමන්ලා ප්‍රමුඛ සියලුම ආගමික නායකින්ගේ නවසරයි කුරුණෑගල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දිස්ත්‍රික් සම්මේලනය භාරව කටයුතු කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගරු මහලේකම් දයාසිරි ජයසේකර මැතිතුමනි ජ්‍යෙෂ්ඨ උපසභාපති රෝහණ ලක්ෂ්මන් පියදාස මැතිතුමනි ජේසි අලවතුවල ගරු මන්ත්‍රීතුමනි ඉන්දික බණ්ඩාරනායක මැතිතුමනි නීතිඥ රංජිත් කුමාරසිරි මැතිතුමා ධර්මසිරි දසනායක මහා මැතිතුමා එවගේ මද දිනේ අපත් සමග අත්වැල් බැනගත් ආනන්ද අලුත්ගමගේ මැතිතුමා ෆිලිෂන් පෙරේර මැතිතුමා ඇතුළු සියලුම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කුරුණෑගල ආසන සංවිධායකවරුන් මන්ත්‍රීවරුන් මන්ත්‍රීවරියන් අපේක්ෂක මහත්මහත්මීන් ඔබ සියලු දෙනාගෙන්ම අවසරයි. අද දින මා හිතාදර සහෝදර දයාසිරි ජයසේකර මැතිතුමත් සමග නැවතත් වරක් දේශපාලනික අත්වැල් බැන ගැනීමක් සිදු කරන්න ලැබීම ගැන මම විශේෂයෙන්ම සතුටු වෙනවා. මෙතනට ඒකරාශි වී සිටින සියලුම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකින්ගෙන් මම ඉල්ලීමක් කරනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ආසන 14ක ප්‍රාලේ කොට්ටාස 30ක වසම් 1610ක ගම් නගර 5206ක ජීවත්වන සියලුම කුරුණෑගල දිස්ත්‍රික් වාසින්ගේ ජනජීවිතය ශක්තිමත් කරන්නට ජාතියාගම් කුලමල පන්ති පක්ෂ බේදෙන් තොරව 21 වෙනිදා බිහිවෙන පොදු ජනතාවගේ නායකත්වෙන් බිහිවෙන ඒ රජය තුළින් අපි අනිවාරෙන්ම ඔබගේ ගම්නියම් ගම් සංවර්ධනය කරමින් ශක්තිමත් ජීවනෝපායක් ඔබට උදා කරනවා කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. විශේෂයෙන්ම දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහන හරහා හැම දුප්පත් පවුලකටම මාස 24න් දුප්පත්කමෙන් ගොඩෙන්නට. මොකද දුප්පත් පවුල් කැමති නෑ සදාකාලික සහනාධාර ලාභින් වෙන්න. හැම දුප්පත් පවුලකටම මසකට රුපියල් 20,000 ගානේ ලබා දීලා කාලා බීලා අවසන් කරන්න නෙවෙයි, ආයෝජනය, නිෂ්පාදනය, පාරිභෝජනය, ඉතිරි කිරීම, අපනයනය මේ පස්වදෑරුම් වැඩසටහන් හරහා නියත වශයෙන්ම දුප්පත් භාවෙන් පෙළෙන ජනතාව එයින් මුදවා ගන්නට අපි අනිවාර්යෙන්ම කැප වෙනවා කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ගම්මුදා වැඩසටහන උපත ලැබපු මේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ අදටත් අනුපවුල් විශාල ප්‍රමාණයක් සිටිනවා. තමන්ගේම කියලා ඉඩමක් නැහැ, තමන්ගේම කියලා නිවසක් නැහැ. ඔබගේ ඉඩම් අයිතිය, නිවාස අයිතිය අනිවාර්යෙන්ම ලබා දෙන්නට අපේ රජයක් තුල අපි කැප වෙනවා. ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 30ම ජාත්‍යන්තර තලයේ උසස් තරුණ සංවර්ධන මධ්‍යස්ථාන ආරම්භ කරලා තොරතුරු තාක්ෂණය, පරිගණක විද්‍යාව, ඉංග්‍රීසි භාෂා ශේෂ්ත්‍රය, විදේශ භාෂා ශේෂ්ත්‍ර ගණනාවක් තුළින් අපේ තරුණ පරපුර දැනුමෙන් සන්නද්ධ කරන්නට අපි අනිවාර්යෙන්ම කැප වෙනවා.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ තිබෙන රජයේ පාසල් 873ම අපි ස්මාර්ට් පාසල් බවට පත් කරනවා. ඒ වගේම විශේෂයෙන්ම වයඹ විශ්වවිද්‍යාලය අපි වැඩි දියුණු කරනවා සේම ප්‍රාලේ කොට්ටාස 30ම දස ලක්ෂයක් නව ව්‍යවසායකින් බිහි කිරීම උදෙසා තොරතුරු තාක්ෂණ උද්‍යාන 30ක් ප්‍රාලේහෙකට එක බැගින් ආරම්භ කරලා තරුණ ව්‍යවසායකත්වයට තැන දීලා New business startups 1 million ලක්ෂ 10ක් නව ව්‍යවසායකින් අපේ රටේ බිහි කිරීමේ වැඩසටහන අපි ක්‍රියාත්මක කරනවා. ඒ වගේම විශේෂයෙන්ම මේ බල ප්‍රදේශයේ ගොවිතැනේ නියැලෙන ජනතාවට කිලෝ 50 පොහොර මිටිය කෘෂිකර්මාන්තයේ ශක්තිමත් කිරීම උදෙසා රුපියල් 5000ට ලබා දෙන්නට අපි කැප වෙනවා. කෘෂිකර්මාන්තයත් දීවර කර්මාන්තයත් ඒ වගේම ත්‍රිරෝද රථ රියදුරන්ටත් ඉන්ධන සහනාධාරයක් QR කෝඩ් එක හරහා අපි ලබා දෙන්නට අදහස් කරනවා. QR කෝඩ් එක හරහා ලබා දෙන්නේ අපි ඒ සහනය දෙන්නේ සැබෑ ගොවින්ට, සැබෑ දීවරින්ට, ත්‍රිරෝද රථ හිමියන්ට, පාසල් බස් ක්ෂේත්‍රයේ නියැලෙන අයට. එහෙම නැතුව ඉන්ධන සහනාධාර අවශ්‍ය නැහැ මේ රටේ කෝටිපතියන්ට, සුපිරි කෝටිපතියන්ට. ඉලක්ක කරලා තමයි අපි ඉන්ධන සහනාධාරය ලබා දෙන්නේ. අනිවාර්යෙන් මේ යුතුකම අපි ඉෂ්ට කරනවා කියන එක මම ඔබට ප්‍රකාශ කරන්න කැමතියි. මේ අනාදී වශයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ අස්සක් මුල්ලක් නැර ශක්තිමත් සංවර්ධන රටාවක් ක්‍රියාත්මක කරලා මේ කුරුණෑගල දිස්ත්‍රික්කය ආර්ථික කේන්ද්‍රස්ථානයක්, දැනුමේ මධ්‍යස්ථානයක්, නව සංවර්ධනයේ ප්‍රධාන කේන්ද්‍රීය බල ප්‍රදේශයක් බවට අපි මේ දිස්ත්‍රික්කය දියුණු කරනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ දියුණුව වෙනුවෙන් විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක් අපි පිහිටවනවා. අපේ රටේ පරිපාලන දිස්ත්‍රික 25ම අපි මේ දේ ක්‍රියාත්මක කරනවා. සාමාන්‍යයෙන් ජනාධිපතිවරණ ජයග්‍රහණය කරලා ඒ දිනපු ජනාධිපතිවරයත් ජනාධිපති පත් කරපු ජනතාවත් අතර ඒ ඍජු සම්බන්ධතාවයේ බොහෝ විට ගිලිහී යනවා. විශේෂයෙන්ම සංවර්ධනයේ කේන්ද්‍ර කරගෙන හැම පරිපාලන දිස්ත්‍රික්කයකටම 25ටම කුරුණෑගල දිස්ත්‍රික්කය ඇතුළත් අපි විශේෂ කාර්ය සාධක බලකායක්, සංවර්ධනයේ කේන්ද්‍රීය විශේෂ කාර්ය සාධක බලකායක් ක්‍රියාත්මක කරලා මේ ආසන 14 ප්‍රාලේ කොට්ටාස 30 වසම් 1610 ගම්නියම් ගම් නගර 5206 දියුණු කරන්නට අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. කිසිම බයක් ඇති කරගන්න එපා. දයාසිරි ජයසේකර මැතිතුමාගේ නායකත්වෙන් අපිත් එක්ක අත්වැල් බැනගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම දෙනාම, ඒ වගේම පොදුජන පෙරමුණේ, ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂයක් නැති කණ්ඩායම් ඔය හැමෝටම මනුෂ්‍යත්වයේ නාමෙන් අපි සමස්ත මේ රටේ ජනතාවම, සමස්ත කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාවම රැකගන්නවා, රැකගන්නවාමයි. දයාසිරි ජයසේකර මැතිතුමා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඔබ සියලු දෙනාටත් මේ කුරුණෑගල දිස්ත්‍රික්කය සංවර්ධනය කිරීමේ ලොකුම වගකීම් ටිකක් අපි බාර දෙනවා කියන එකත් ඔබ සියලු දෙනාටම ප්‍රකාශ කරමින් සියලු දෙනාටම ජය වේවා, දුරකථනයට ජය වේවා, සමගි ජන බලවේගයට, සමගි ජන සන්නහනයට ජය වේවා, ජය වේවා, ජය වේවා.